අයිබෝන් කියලා ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද වීඩියෝ එකෙන් කතා කරන්නේ ලෝකේ පිහිටි කුඩාම රටවල් 10 මොනවද කියලා. ඇත්තටම කිව්වොත් හිතා ගන්නවත් බැරි තරම් කුඩා රටවල් මේ ලෝකේ තියෙනවා. අපේ රට පොඩි රටක් කියලා අපි හිතුවට අපේ රට කොටස් 65,000කට විතර බෙදුවොත් එයින් එක් කොටසකට වඩා පුංචි රටවල් ලෝකේ තියෙනවා කිව්වොත් ඔබ විශ්වාස කරනවද? ඇත්තටම ඒ තරම් පුංචි රටවල් මේ ලෝකේ තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ඒ රටවල් මොනවද, ඒවායේ ජනගහනය කොච්චරද, ජනගහනත්වය කොහොමද, අධහන ආගම් මොනවද, ආදායම් මාර්ග මොනවද වගේ වැදගත් විස්තර පිළිබඳව කතා කරමු. එහෙනම් යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන ගමන් channel එක subscribe කරලා bell එකටත් පොඩි තට්ටුවක් දාගෙන යමු. මේ ලෝක කුඩාම රටවල් 10. අංක 10. මෝල්ටාව. මෝල්ටාව කියන්නේ මධ්‍යදරනේ මුහුදේ පිහිටි දකුණු යුරෝපීය රටක්. ලෝක කුඩාම රටවල් අතර දසවන තැන රැඳී ඉන්නේ මෝල්ටාව. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 316ක් තරම් කුඩා වෙනවා. 2024 වසර වන විට මෝල්ටාවේ ජනගහනය 535,064ක් වෙනවා. ඒ අනුව මෝල්ටාවේ ජනගහනත්වය වර්ග කිලෝමීටරයට 1649ක් තරම් ඉහළ අගයක් ගන්නවා. එරට දළදේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 22.7ක් වෙනවා. ඒ අනුව එරට ඒක පුද්ගල ආදායම වෙන්නේ ඇමරිකන් ඩොලර් 41,738ක්. මෝල්ටාවේ මුදල් ඒකකය වෙන්නේ මෝල්ටේස් ලීරා. මෝල්ටාව කියන්නේ මානව සංවර්ධන දර්ශකයේ ඉතාම ඉහළින් ඉන්න රටක් වෙනවා. එම දර්ශකයට අනුව ලොව 25 වන තැන මෝල්ටාව රැඳී ඉන්නවා. එරට ප්‍රධාන භාෂාව වෙන්නේ මෝල්ටීස් සහ ඉංග්‍රීසි යන භාෂාවන්. රටේ ජනගහනයෙන් 88.5% පමණ ක්‍රිස්තියානි ආගම අදහන අය වෙනවා. අංක 9. මාලදිවයින. ඉන්දියන් සාගරයේ පිහිටා ඇති මාලදිවයින තමා ලොව 9 වන තැනට කුඩාම රට වෙන්නේ. වර්ග කිලෝමීටර් 298ක් පමණ භූමි ප්‍රමාණයකට හිමිකම් කියන මාලදිවයින ලොව ඉතා සුන්දර කුඩා දූපත් පොකුරු 26කින් සමන්විත සුන්දර රටක් වෙනවා. මාලදිවයින ජනගහනය 2024 වසර වන විට 521,021ක් වෙනවා. ඒ අනුව මාලදිවයින ජනගහනත්වය වර්ග කිලෝමීටරයට 1728.6ක් තරම් ඉහළ අගයක් වෙනවා. එරට දළදේශීය නිෂ්පාදිතය 2023 වසර වන විට ඇමරිකන් ඩොලර් බිලියන 6.65ක් වෙනවා. ඒ අනුව එරට ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 16,439ක් විතර වෙනවා. මානව සංවර්ධන දර්ශකයට අනුව 87 වන තැන මාලදිවයින රැඳී ඉන්නවා. එරට ජනගහනයෙන් 98.7%ක්ම ඉස්ලාම් භක්තිකයන් වෙනවා. අංක 8. සයින්ට් කිට්ස් සහ නෙවිස්. ලොව 8 වන කුඩාම රට වෙන්නේ බටහිර ඉන්දිය කලාපයේ පිහිටි සයින්ට් කිට්ස් සහ නෙවිස් කියන දූපත් දෙක. එහි මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 261ක් විතර වෙනවා. එරට ජනගහනය 47,755ක් වෙනවා. ඒ අනුව එරට ජනගහනත්වය වර්ග කිලෝමීටරයකට 164ක් විතර වෙනවා. 2023 වසර වන විට ඇමරිකන් ඩොලර් බිලියන 1ක පමණ ආර්ථිකයකට හිමිකම් කියන මේ රටේ ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 18,158ක් වෙනවා. මානව සංවර්ධන දර්ශකයට අනුව ඉතා ඉහළින් ඉන්න රටක් ලෙසද සයින්ස් කිට්ස් සහ නිවිස් දූපත් හඳුන්වන්න පුළුවන්. ප්‍රධාන භාෂාවන් ලෙස ඉංග්‍රීසි භාෂාව භාවිත වෙන මේ රටේ ජනගහනයෙන් 94.6%ක් පමණ ක්‍රිස්තියානි ආගම අදහන අය වෙනවා. අංක 7. මාෂල් දූපත්. පැසිෆික් සාගර මධ්‍යයේ පිහිටි මාෂල් දූපත් තමයි ලොව කුඩාම රටවල් අතර 7 වන තැන රැඳී ඉන්නේ. වර්ග කිලෝමීටර් 181ක් තරම් කුඩා දූපත් සමූහයක් වන මෙහි ජනගහනය 41,996ක් වෙනවා. ඒ අනුව එරට ජනගහනත්වය වර්ග කිලෝමීටර් 1කට 233ක් වෙනවා. 2019 වසර දත්ත අනුව එරට දළදේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් මිලියන 220ක් විතර වෙනවා. ඒ අනුව එරට ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 3,866ක් වෙනවා. මාචලීස් සහ ඉංග්‍රීසි යන භාෂාවන් එරට ප්‍රධාන භාෂාවන් ලෙස භාවිත වෙනවා. එරට ජනගහනය 96.2%ක් පමණ ක්‍රිස්තියානි ආගම අදහන අය වෙනවා. අංක 6. ලිච්ටෙන්ස්ටයින්. ලොව කුඩාම රටවල් අතර 6 වන තැන රැඳී ඉන්න රට වෙන්නේ මධ්‍යම යුරෝපයේ පිහිටි භූමියෙන් වට වූ ලිච්ටෙන්ස්ටයින් නම් රට. වර්ග කිලෝමීටර 160ක් තරම් කුඩා රටක් වන මෙහි ජනගහනය 39,584ක් වෙනවා. ඒ අනුව එරට ජනගහනත්වය වර්ග කිලෝමීටර් 1කට 237ක් වෙනවා. 2022 දත්ත අනුව එරට දළදේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 6.87ක් අගයක් ගන්නවා. ඒ අනුව එරට ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 173,554ක් තරම් ඉහළ අගයක් ගන්නවා. මානව සංවර්ධන දර්ශකයට අනුව ඉතා ඉහළ මානව සංවර්ධනයක් සහිත රටක් ලෙස මේ රට හඳුන්වන්න පුළුවන්. එම දර්ශකයට අනුව ලොව 12 වන රැඳී ඉන්නවා. එරට භාවිතයන ප්‍රධාන භාෂාව වෙන්නේ ජර්මන් භාෂාව. රටේ ජනගහනයෙන් 79.4%ක්ම ක්‍රිස්තියානි ආගම අදහන අය වෙනවා. අංක 5. සැන් මරීනෝ.
දකුණු යුරෝපයේ පිහිටි හතර කොනින්ම ඉතාලියට මායිම පිහිටා ඇති ලොව කුඩාම රාජ්‍යයන් අතර පස්වන තැන රැඳී ඉන්නේ සැන් මැරිනෝ කියන රට. එරට මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 61ක් තරම් කුඩා වෙනවා. මුළු ජනගහනය ඉන්නේ 33,642ක් විතරයි. ඒ අනුව එරට ජන ඝනත්වය වර්ග කිලෝමීටර 1කට 579ක් වෙනවා. 2024 වසරේ වාර්තා අනුව සැන් මැරිනෝහි දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 2.34 කගයක් ගන්නවා. ඒ අනුව එරට ඒක පුද්ගල ආදායම වෙන්නේ ඇමරිකන් ඩොලර් 59,405යි. මානව සංවර්ධන දශකයට අනුව ලෝ 43 වන තැන රැඳී ඉන්න සැන් මැරිනෝහි ප්‍රධාන භාෂාව ලෙස ඉතාලි භාෂාව භාවිත වෙනවා. අංක 4. ටුවාලු. ලොව කුඩාම රාජ්‍යයන් අතර හතර වන තැන ඉන්නේ මේ ටුවාලු කියන රට. එලිස් දූපත් ලෙස අතීතයේ හඳුන්වා ඇති මෙම දූපත් හවායි සහ ඔස්ට්‍රේලියාව අතර මැදින් පිහිටා තිබෙනවා. එරට මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 26ක් තරම් කුඩා අගයක් ගන්නවා. මුළු ජනගහනය ඉන්නේ 11,396ක් විතරයි. ඒ අනුව එරට ජනගහනත්වය වර්ග කිලෝමීටර 1කට 478.88ක් ගන්නවා. 2023 වසර දත්තානුව එරට දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් මිලියන 63යි. ඒ අනුව එරට ඒක පුද්ගල ආදායම වෙන්නේ ඇමරිකන් ඩොලර් 5,765යි. මානව සංවර්ධන දශකයේ 132 වන තැන ඉන්න මේ ටුවාලු රටේ ප්‍රධාන භාෂාව වෙන්නේ ටුවාලු අන් සහ ඉංග්‍රීසි යන භාෂාවන්. අංක 3. නාවුරු. ලොව කුඩාම රාජ්‍යයන් අතර තුන්වන තැන රැඳී ඉන්නේ මේ නාවුරු කියන දූපත. පැසිෆික් සාගරයේ මයික්‍රොනීසියාහි පිහිටා ඇති දූපත් රාජ්‍යයක් ලෙස නාවුරු දූපත හඳුන්වන්න පුළුවන්. වර්ග කිලෝමීටර 21ක් තරම් කුඩා රාජ්‍යයක් වන මෙහි මුළු ජනගහනය ඉන්නේ 12,780ක් විතරයි. ඒ අනුව එරට ජන ඝනත්වය වර්ග කිලෝමීටර 1කට 480ක් විතර වෙනවා. 2022 වසරේ වාර්තා අනුව එරට දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් මිලියන 150ක් වෙනවා. ඒ අනුව එරට ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 10,125ක් තරම් මගයක් ගන්නවා. ප්‍රධාන භාෂාවන් වෙන්නේ නාවුරු අන් සහ ඉංග්‍රීසි කියන භාෂාවන්. අංක 2. මොනාකෝ. මොනාකෝ රාජ්‍යයේ නිල නාමය වෙන්නේ ප්‍රින්සිපැලිට් ඔෆ් මොනාකෝ යන්නයි. නිතිගතික යුරෝපයේ පිහිටි කුඩා ස්වෛරී රාජ්‍යයක් වෙන මොනාකෝහි තුන් පැත්තකින්ම ප්‍රාන්තයට මායිම පිහිටා තිබෙනවා. මොනාකෝහි මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 1.95ක් තරම් තා කුඩා අගයක් ගන්නවා. එරට ජනගහනය 36,297ක් වෙනවා. ඒ අනුව ජනගහනත්වය වර්ග කිලෝමීටර 1කට 18,774ක් තරම් ඉතා ඉහළ අගයක් ගන්නවා. වර්ග කිලෝමීටර 1කට වැඩිම ජනගහනයක් ඉන්න රට ලෙසද මොනාකෝ හඳුන්වන්න පුළුවන්. 2021 වසරේ වාර්තා අනුව මොනාකෝහි දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකන් ඩොලර් බිලියන 7.97ක් අගයක් ගන්නවා. ඒ අනුව එරට ඒක පුච්චල ආදායම ඇමරිකන් ඩොලර් 185,741ක් වැනි ඉහළ අගයක් ගන්නවා. මුදල් ලේඛකය ලෙස යුරෝ භාවිතා වන මොනාකෝහි ප්‍රධාන භාෂාව ලෙස ප්‍රංශ භාෂාව භාවිතා වෙනවා. අංක 1. වතිකානුව. ඉතාලියේ රෝම නගරය තුළ පිහිටා ඇති මුළුමනින්ම ගොඩබිමින් වට වූ වතිකානුව ලොව කුඩාම ස්වෛරී රාජ්‍ය ලෙස සලකනවා. වර්ග කිලෝමීටර 0.44ක් තරම් ඉතාම කුඩා රාජ්‍යයක් වන මෙහි ජනගහනය ඉන්නේ 524ක් විතරයි. ඒ අනුව එරට ජනගහනත්වය වර්ග කිලෝමීටර 1කට 1,194 කගයක් ගන්නවා. ඇමරිකන් ඩොලර් මිලියන 19ක ආර්ථිකයකට හිමිකම් කියන වතිකානුවේ ඒක පුද්ගල ආදායම වෙන්නේ ඇමරිකන් ඩොලර් 27,460ක්. එරට භාවිත මුදල් ලේඛකය වෙන්නේ යුරෝ මුදල් ඒකකය. එරට භාවිත වන ප්‍රධාන භාෂාව වෙන්නේ ඉතාලි භාෂාව. ඉතින් වතිකානුව තමයි ලොව කුඩාම රට ලෙස මේ වනිට ලෝකයේ පිළිගන්නේ. එහෙනම් අද වීඩියෝ එක ගැන ඔබේ වටිනා අදහස කමෙන්ට් කරන්න යන්න. යාළුවන්ට බලන්න, ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔබට ජය.